ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවෙක් තිබුණු 4 වෙනි එක්දින තරගයේ ලබාගත් ජයග්‍රහණය තරගාවලියේ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් නොකළට ක්‍රීඩා ලෝලී නොගීම ශ්‍රී ලංකා කණ්ඩායමත් ගොඩක් අපේක්ෂාවෙන් හිටපු ජයක් තමයි මේ ජයග්‍රහණය. දකුණු අප්‍රිකා කණ්ඩායම හැමුවේ එක දිගට එක්දින තරගයේ 11ක් පරාද වෙලා හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ජයග්‍රහණය එක්ක ගොඩක් දේවල් ලැබුණා කිව්වොත් හරි. කණ්ඩායමේ ස්ථානයක් තාමත් සොයමින් ඉන්න දසුන් ශානක තමගේ වැඩ පෙන්වුවා වගේම අවසාන පන්දුවාරයේ යවන තිසර හොඳ සූදානම් වීමකින් ඉන්නවා කියලාත් මේ තරගයේ පෙන්වුවා. ධනංජය සිල්වා දසුන් ශානක වගේ දක්ෂ පඳුරකින්ම තමගේ පඳුරකීමෙන් තරගයට ලබා දෙන වටිනාකම තරගයක ජයග්‍රහණයේ තීරණය වෙන්න තරම් වැදගත් කියලාත් මේ තරගයේ පෙන්වුවා. මේ විදිහට ලැබපු ජයග්‍රහණය පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් කිව්වේ තරගයේ ජයග්‍රහණයට හේතු වුණු වැඩි ඇගීමකට ලක් නොවුණු පිරිසකුත් ඉන්නවා කියලා. ඇත්තටම ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. ප්‍රතිකරු තරගයක් දෙන්න පුළුවන් සීමාවකට ලකුණු පුරව අරගෙන ගියා. තුන්වෙනි ක්‍රීඩකයෝ දෙන්න කණ්ඩායමට අවශ්‍ය දේ කරලා දුන්නා. කොහොම වුණත් වැස්සත් එක්ක ඩොක්ටර් ලුයිස් ආවම දෙවෙනි පාර්ත සෙල්ලම් කරද්දී ලේසියකුත් තියෙනවා. හැබැයි අපි පන්දු යවන්න ඒ වාසිය නොදෙන්න ක්‍රීඩා කළා. මේ ඔක්කොම අතර ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයේ තමගේ උපරිමයේ දීපු නිසා තමයි අපිට විසඳුමක් තියෙන තරගයක් විදිහට මේ තරගය අවසන් කරන්න ලැබුණේ. ඒ ගැන අපි විශේෂ ස්තුතියක් ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට ලබා දෙන්න ඕන. මේ වීඩියෝ දිනපතා බලන අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරින් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.